සෙරිබ්‍රල් මැලේරියා හෙවත් මොළයේ මස්තිෂ්කයේ ඇතිවන මැලේරියා රෝගී තත්ත්වය සෙරිබ්‍රල් මැලේරියා ලෙස හඳුන්වන්නේ කුමක්ද? මොළය අභ්‍යන්තරයේ සිදුවන ශුද්ධ ජීවී ආසාදනය වීමක් නිසා රුධිර වාහිනී වලට සිදුවන හානි වීමේ තත්ත්වය සෙරිබ්‍රල් මැලේරියා ලෙස සරලව හඳුන්වන්නට පුළුවන්. මෙම රෝගී තත්ත්වයේ සදා හේතු මොනවාද? මොළය අභ්‍යන්තරයේ සිදුවන මැලේරියා පරපෝෂිත ආසාදන හා Plasmodium falciparum ශුද්ධජීවී ආසාදන මෙම රෝගී තත්ත්වයේ ඇතිවීම සඳහා හේතු ලෙස දැකගන්නට පුළුවන්. මෙහිදී අනතුරු මගින් මොළයේ සිදුවන තුවාල හරහා ශුද්ධජීවී ඍජුවම ඇතුළු වීමක් මගින් හෝ පර්යන්ත රුධිර නාල ඔස්සේ මොළය කරා මෙම ශුද්ධජීවී පැතිරීමක් දැකගන්නට පුළුවන්. සෙරිබ්‍රල් මැලේරියා රෝගී තත්ත්වයේ සදා රෝග ලක්ෂණ මොනවාද? ශුද්ධජීවී ආසාදනයෙන් පැයක පමණ කාලයක් තුල කෝමා තත්ත්වයට පත්වීම එහෙ ස්නායුමය සමායෝජනයට දායක වන ප්‍රතික ක්‍රියා පාලනය කිරීම අඩාල වීම ඉච්ඡානුගව සිදුවන ස්නායුමය පාලනය දුර්වල වීම ලවස්ථාවේ රෝග ලක්ෂණ ලෙස දැක ගන්නට පුළුවන්. සෙරිබ්‍රල් මැලේරියා රෝගී තත්ත්වයේ ඇතිවන්නේ කෙසේද? රුධිර සංසරණයේ ඔස්සේ මොළයේ රුධිර වාහිනී දක්වා ගමන් කරන ශුද්ධජීවීන් ක්‍රියා කිරීමට පටන් ගන්නවා. මෙම ක්‍රියාකාරීත්වය නිසා මොළයේ රුධිර වාහිනී බිඳ දැමීමකට ලක් වෙනවා. මේ හේතුව නිසා මොළය අභ්‍යන්තරයේ ඇති සාමාන්‍ය සමස්තිතික ක්‍රියාකාරීත්වය දුර්වල වීම සිදු වෙනවා. මොළය අභ්‍යන්තරයේ රුධිර වහනය වීම, සයිටොකයින් නිෂ්පාදනය අඩාල වීම ඒ අතරින් කිහිපයකි. සෙරිබ්‍රල් මැලේරියා රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? රුධිර සාම්පල පරීක්ෂා කිරීම, මස්තිෂ්ක සුෂුම්නා තරල පරීක්ෂා කිරීම ආදී විශ්ලේෂණ ක්‍රම මගින් මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීම සිදු කරනවා. ශුද්ධජීවීන් විනාශ කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර මෙන්ම ශ්වසන අපහසුතා ඇතිව හොත් වෙන්ටිලේටර් වැනි ශ්වසන යන්ත්‍ර සම්බන්ධ කිරීමක්ද සිදු කරනවා. ඊට අමතරව භෞතික චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මගින්මද රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට ඉවහල් වනු ඇත.